ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළෙකරු දේශකයාණන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා අද්දම්මංම නිරාජස්සේ සුනන්තු සග්ගමොක්හදන් දම්මස් සවෙනෙ කාලු අයන්බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්ත ගම්මස් සවන කාලු අයන්බදන්ත නමුතස්සෙ භගවතු අර හතු සබ්බධම්මිසු අපපටිহাත ඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරජ විසාරදස්සෙ සබ්බ සත්තුත්್තමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තথගෙතස්සෙ සබ্බޏුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතුು. සබ්බ දම්මි සු අප්පටිහතඥාන චාරස්සෙ දසෙබල්ල දරස්සෙ චතු වේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බ්нюුුණෝ, සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා ම්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරර්යට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධෝ සාධෝ සාදෝ සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්නී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි පත් පිරිස බලාපොරොත්තු වන්නේ. අදත් මේ උතුම් ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාවේ පෝ‍යවන්ත දායකත්තේගෙන කටුටු කරුණු ලබන්නේ අදදින ජන්මදිනය සමරණ බණ්ඩාරගම මෛත්‍රේ පාර පදිංචි කේ අධිත මිත්සලු පුතුනුවන්ගේ දෙමෝපියන් ඇතුළු ඒ පවුලේ පිංවතුන් විසින්. අපි ඒ පංවතුන්ට ධර්මදේශනාව අවසානී, උයාානු මෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ වෙලාවේදී බලාපුොරොත්තු වන්නේ. හද ධර්මදේශනාව සඳහා ඉතාම වැදගත් ධර්මකාරණාවක් දේශනාවට මාතෘකාව හැටියට තෝරා ගත්තා. ඒ තමයි කුද්දක නිකායේ සුත්ත නිපාතයේ පදහන කියන සූත්‍රය අද මේ මුළු දේශනාවම මේ දේශනාවට අපි එකතු කරගන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද මේ දේශනාව අපිට වෙනම සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්නට වටින දේශනාවක් නිසා නමුත්මං මේ අද දේශනාව මාතෘකාව හැටියට තෝරා ගත්තා පදහන සූත්‍රයහි සඳහන් සෑම කාරණාවක්ම ඉතාම වැදගත් කරුණු නමුත්මං මේ දේශනාවට යොදා ගත්තා එහි සඳහන් බොහම විශේෂකාරණාව පෙන්වතුන අපි මේ ආපු සංසාර ගමන පිළිබඳ ආපස්සට හැරිල බැලුවත් අපි ආව්‍ය අති දීර්ගතර සංසාර ගමන ඒ ආපු ගමන් මග භාග්‍යවතුන් වහන්සේට පමණයි වැටහෙන්නේ ඒ නිසාවඋන් වහන්සේදේශනා කලාා මහනිනය එක පණවන්න බෑ කියලා ඔකද භාග්‍යතුන්න්සේ දන්නවා නමුත් අපි ඒකට කිව් එක කිව්වට? අපට වැටහෙින අපේ භාග්‍යෝවතුන් වහන්සේ පාරමිතා පුොරොපු විසි අසංක කල්ප ලක්ෂයක් ගත්ත අනියත විවරණයෙන් මහාකල්ප අසංක දාසයයි නියත විවරණයෙන් මහාකල්ප අසංක්‍ය හතරයි කල්පලක්ෂයි මේ කාල පරාසේ පිළිබඳ බැලුවම පිහතුනී අති දීර්ග කාලයක් උන්වහන්සේ මේ සංසාර පාර්මිතා කාලය ගතකරයි ඔය ආපු ගමන් මගේ පංමත්නී පහළවෙච්ච බුදුවරු ගාන ගණන් කරලා තියෙනවා පන්ලක්ෂ දොළොස් දහස් විසි හත් නම පලක්ෂ දොළොස් දහස් විසි හත්තම බුදුවරු මේ ලෝකේ පහළ වෙලා තියනව විසි අසංක කල්පලක්ෂි ඇතුළත හැබැයි අපේ සසර පටන්ගත්තු තැන ඉඳලා මේතාක් බැලුවොතින් පංවතුනි අසංක ගණන් බුදුවරු ලෝකේ පහළ වෙලා තියෙනවා අපි පිවතුම් කල්පනා කරල බලන්න මේ තරම් අති දීර්ගව ආපු සසර ගමනේ මේ තරම් බුදුරජාණන් වහන්සේලා මොනගැහෙද්දි ඒ භාග්‍යවතුන් වහන්සේ ෑගෙන් අපි මේ ධර්මය අහල නැත්ත බනත් අහල තියෙනවා සිලුත් ත්‍රැකල තියෙනවා දනුත් දීල තියෙනවා ඒ ශාසනවල පැවිදිවෙල තියෙනවා ධ්‍යාන ලබල ඇති අභිඥා ලබන්නට ඇති හැබැයි ඔය ආපු ගමන් මගේ පංහතුන තිස්සෙක් තලයක් ගත්තොතින් මේ තිස්සෙක් තලය පොරාවටම ලෝක පහකට හැර අනි සියලුම ලෝකතලවල පෙන්වතුන අපි ගිහිල්ල තියෙනවා ඒ ලෝකතල නොගියපු ලෝක තල පහ තමයි සුද්දහවාස බ්‍රහ්ම ලෝක ප යි ඔයි පහට විතරක් ගිය නැත්ති ඔය පහට යන්න පංවත්න අනාගාමී පලයට පත්වෙන්නට ඕන අනාගාමීන් වහන්සේලාට පමණයි එතනට යන්න පුළුවන් කමක් ලැබෙෙන්ද හනිත් සෑම තැනකටම පින්වතින අපි ගිහිල්ල තියෙනවා ඒ අතරත් වැඩිකාලයක් අපි හිටිය වැඩිකාලයක් පිංවතනයක් පිහිටියේ සතර මහාපායි අපට පින්ංහතිනි ප්‍රශ්නයක් නැගෙන් නැද්ද මේ තරන් දීර්ගතර සංසාර ගමනේ අපි ඇවිල්ලා ඇයි අපට එකම ජීවිතේකවත් සෝවාන් පලේවත් ලබන්නට බැරිියුුණේ කියලා. එම ජීවිතේකවත් සෝවාන් පලේවත් ලබන්නට පංවතුන අපට බැරිුුණේ. අපේ ලැබිච්ච බුද්ධ සාසනවල අඩුපාඩුවක් නිසා නෙවිත්. මේ ආපෝ සසර ගමනේ පංවත්නේ අපේ තිබිච්ච අඩුපාඩුව නිසාමම තමයි, පොට එක ජීවිතයකක් අඩුමතරමි සෝවාන් වඩුමත් බැරවුණනි පංහොතුනම සසරින් මිදෙනවා කියන කාරණාව ඇයි මේ තරං අමාරු අඩුමතරමි පංවතුනි කල්පනා කරලා බලන්ඩ මේ සසරං එතර වෙනවා කියන කාරණාව සිදුකරනවා කියන එක හිතනකත් මෙතරං අමාරුයි කියන කාරණාවක් මන්න්නන් හිතන ඇද බොහෝ දෙනෙකොට වැටහිලා ඇති කියලා සසරින් මිදනව කියන කාරණාව මේ තරන් අමාරුයි කියන කාරණාවවත් අද බොහෝ දෙනෙකොට වැටහිලානේ ඇයිඒක වැටහිලා නැත්ති පංවතුන ඔබත් මමත් අපි හැම දෙනාම ජීවත්වෙෙන්නේ තන්හාව කියන භූමී අපි හැම දෙනාම තන්හාාව කියන භූමියේ ජීවත්තෙන්නේ නිසා අපි හැම දෙනාමින්නේ කාග බල ප්‍රදේශයේද මාරයාගේ බලප්‍රේශයේ මාරයාගේ බලප්‍රදේශයේ ඉන්න අපිට තන්හාාව කියන භූමි ජීවත්වෙන නිසා මාරයගින් මිදිල කටයුතු කරනවා කියන එක ඉතාම අමාරු කාරණවා එක අතිශයම දුෂ්කරකාරණවා අපේ භාගයවතුන් වහන්සේ මෙතරෙදි විශේෂයම පැහැදිලි කරනවා මාරයට මේ සත්‍යංව මාරයගේ වසගේට ගන්න පොළුවන්කමක් ලැබෙන්නේ දොරටු පාකින් කියලා ඉබ්ෙකවි පමාවක් දක්වල බුදුහාමුදුරු පැහැදිලිකරේ ඒකන ඉබ්බෙක්කන්නවා ඒ ඉබ්බ ඩැහැගන්න බලාගෙන නරියෙක් ඇවිල්ලින්නවා. එබ්බ තමන්ගේ හිසයි පාදහතර ආරක්ෂිතව කටුව ඇතුළි සඟවගෙරන්නවා නරිය බලාගෙන ඉන්නවා එක කකුලක්හරි හිසහරි එලියට දැම්මොත් මම නුබව කනවා ආන්‍ය වගේ මාරයක්ත් හැම වෙලාවකම පින්හතුන අපිියෝ වසඟ කරගන්න බලාගෙනන්නේ ඇහෙෙන් ගන්න ඇහෙෙන් යම් රූපයක් උපාදාානය කරගත්තු කනින් ශබ් යම් ශබ්දයක් උපාදාානය කරගත්තු නාසිං යම්කිසි ගඳසුවඳක් උපාදානය කරගත්තු දිවෙෙන් යම්කිසි රසියක් උපාදාානය කරගත්තු අන්න ඒ තුළින් මාර්ය හැම වෙලාවකම බලාගෙනඉන්නවා ඒ මාරයගේ වසගේට අපිව ගන්න මාරයාට ඔහුගේ වසගේට අපිව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ මේ ඉන්ද්‍රියන්වලින් යම් උපාධානයක් කරගත්තොත් තිතරයි පංචස් කන්දේෙන් පංච උපාදානස්කන්දිීත ගියාම මාරයා තමන්ගේ වසගේට මේ සත්‍යයක්න්ම ගන්නවා. එක හරියට උදාහරණයකින් කියනවනම් භාග්‍යතු වහන්සේ තේලපත්ත ජාතිකයේද මෙකට හරි අපූර උපමාවක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සගේ කාලෙදී හිටියා ජනපද කල්්‍යයාානිය කියලා අතිශෙයිම සුන්දර ශරීරයක් තිබිච්ච කාන්තාව. දන්ත කල්්‍යයානිය, චවිකල්්‍යයාානිය කේෂ කල්්‍යානිය කියන මෙිනිමි පංච කල්්‍යයාානියෙන් අග්‍ර වූ කාන්තාව. ඇගේ චවිකල්්‍යානී කොච්චර ශෝභමානද කියල කියනවන? රියන් දොළහෙ දොළහෙ කාම්මරය අඳුරු කාම්බරයකට ඇය ගියොත් කිසිම ආලෝකයක් නැතුව, ගමන්ගේ ශරීර වර්ණීන් නිකුත්වෙන ආලෝකීන් කාම්වරේ නැති වූ යම කොයාගන්න පුළුවන්ලො එතකොට හිතන්ඩ මොන්න තරම් උසස් රූපකායක් මේ ජනපද කල්යානී ති තියෙනෙ ඒ නිසා ඇය ගමන් කරනකොට එක් වරක් ඇගේ රූපේ දිහා යම්පොරුෂයෙක් බැලවෝත් දෙවන වර නැවත ආපසට හැරල බලනවාමයි අපේ භාග්‍යවතු නහන්සමේ උදාහරණය දක්වල කියනවා කටී රජතුමා හිරගෙදරින් එක හිරකරුවේ කරගෙන ඒ හිරකරුවගේ අතට දෙනමත් තෙල්පිරුණු පාත්‍රිය. මෝවිට දක්වා තෙලිපිරිච්ච පාත්‍රය අතටදීල්ල රජතුමා කියනවා නුඹ මේ තෙල්පාත්තරය අතින් අරගෙන ජනපද කල්්‍යානය අසවල් තැන නැටුමක් නටනවා එතනට ගිහිල්ල ආයිමත් නැවත මෙතැනට එ ඕන. නුඹගේ පස්සිං. හඩුවක් අතිං ගත්තු වදකෙක්කෙනවා නොම්ඹ ඔය ගෙනියන තෙල්පාත්තරයෙන් එක් තෙල්බිින්දුවක් කරේ බිමට වැටුනොතින් අර වදකයා නොබේ හිස සිින්දිදමා. බුදුරජාණන් වහන්සේ භික්‍ුන් වහසලගෙන ආනවා මහනින්නේ ඒ පොරුෂයා ජනපද කල්්‍යයානනි ඉන්න තැනට තෙල්ිපිරුණු පාත්තරයේ අරගෙනෙ ගිහිල්ල ගේනෙක පහසු කටයොත් අද්ද අපහසු කටයොත් අද කියලා හනවා එවෙලාවෙ කියනවා ස්වාමීනී අති ශෙහිම පහසු කටයොත්තා භාග්‍යතුරන් ශ්‍රදේශනා කරනවා මහනිනි ඊට වඩා අමාරුයි කියනවා මෙ පංච ඉන්දරියන් යටපත් කරගෙන සසරේ ගමන් කරන පුරුෂයාගේ ගමන පංච ඉන්ද්‍රියන් හික්ම වගෙන සසර යම්පුරුෂය ගමන් කරනවනං ඒ පුරුෂයාගේ ගමන ඊට වඩා දුुෂ්කරයි කෙළ කියනවා පෙන්වතුනි බුද්ධවංස චරියා පාලයේ චරයාපිටක සඳහන් කරල තියෙනවා බුදුරජාණන් වහන්සේලා මහබෝසත්වරු හැටියට මේ සසරේ ගමං කරන විද්‍යිය පිළිබඳ මහබෝසතාණන් වහන්සේලා මේ සසර ගමන් කරන්නේ හරියට යුදධපිතියක යුද්ධවදදින ආජානය පුරුෂයෙක් වගේ කියලා ආජානය පුරුෂයක් කියන්නේ අත්තිශයිම්ම දක්ෂ උස සරීර ශක්තියක් තියෙන පුරුෂයෙක් ඔහු සතුරන් වැඩගෙන මේ යුදපිටියය සටන්වදිනම ආජානී පුරුෂයාගේ යුදවදීමට වඩා මහබෝසතානන් වහන්සේලා සසර නැමැති යුදපිටිය යුද කරනක ඊට වඩා අමාරු කටයුත්තක් කියනවා. මොකද ආජානිය පුරුෂයා යුදපිටිය යුදවදිනකොට තමංගලාකට එන සතුරු එක වරක් මරනවා ආයමත්තී මැරුණු සතුරන්ට පනේන්නේ හැබැයි මහබෝසතානන් වහන්සේලා ම සසරනැමති යුදපිටියේ කෙලෙස් නැමති සතුරන්නේ එක සටන්කරනකොට නසන සතුරෝ නැවත නැවත උපදිනවා එකයි යුදධපිටිය යුදවදින සෙබලයි මහබෝසතානන් වහන්සේනේමට ආජානි පුරෂ අ තරිීතින වෙනස බෝසතානන් වහන්සේලා කෙලෙස් සතුරන්න එක සටන් කරද්දී ඒ සතුරෝ නැවත නැවත උපදිනවා එනිසා ම සසර බෝසතානන් වහන්සේලාගේ ගමන් මාර්ගය අත්තිශෂෙීමත් දुෂ්කරයි කළතිෙනවා හැබැයි එතන දිහාරා පූරු කාරණාවක් පැහැදිලි කල්ල තියෙනවා යම්කිසි පුරුෂයේ යම්කිසි සත්වයේ ඒ පාරමිතාපුරන මහබෝසතානන් වහන්සේගේ ක්‍රියාව කරෙහි යම් පැහැදීමක් ඇති කරගත්ත පාරමිතාපුරන මහබෝසතාණන් වහන්සේ නමකගේ ඒ හැසිරීම කරෙහි යම් පැහැදීමක් ඇති කරගත්තු සඳහන් කරනවා ඒ පැහැදෙන පුරුෂියෝත් සසරින්ගතර වෙනවලු මහබෝසතාණන් වහන්සේලාගේ සසරේ පාරමිතාපුරන ජීවිතවල ඒ ජීවිත දිහා දැකලෑමෙක් පැහැදුනොත් ඒ අයත් සසරංගතර වෙනවලු ඉතිං කියනවා නිවන වෙනුවෙන්ම පාරමිතාපුරන ඒ ධර්මතාාවයන් සම්පූර්ණ කරන අනිත් සත්්‍යයෝ ගැන කවර කතාද ඒ පැහැදෙන අයත් සසරින් මිදෙනවනං නිත්තෑ ගෙන කවර කතාද කියෙල තමයිතර හල තියෙන්නේ ඇයි ඒ මහබෝසතානන් වහන්සේලා එතරම් සංසාරේ පු්්‍යවන්ත වෙන්නේ උන් වහන්සේලා කෙලෙස් මඩිමින්ම තමයි කෙලෙස් යටපත් කරගෙනම තමයි ඔය නියත විවරණ කාලපාරිච්ේදේ ඔන්වහන්සේලා පාරමිතා පුරන්නේ අනිත් කාලවලත් ඒමයි හැබේ කාන්තයම කියන පුළුවන් නියත විවරණ ලබප කාේ උන්වහන්සේලා කෙලෙස් සිට යටකරගෙනම තමයි වීරයෙන් උන් වහන්සේලා සංසාරයේ පාරමිතාපුරන්නේ එක අත්තිශයෙන්ම දෘෂ්කරකාරා කාරණය. මම කාරණාව ඔබට මතක් කලේ එවැනි මහ උත්තමයන් වහන්සේලා මේ කෙලෙස් සතුරන්නක සටන් කිරීම කොච්චර අමාරු කාරණාවත්. බුදුරජාන් වහන් සි දේශනා කරනවා. මහනෙන යම්කිසි සත්වයේ මෙ තන්හාව කියන භූමිවාසය කරන තාක්කල් ඔහු, මාර්යාගේ වසගේ තමයි ජීවත්තෙන් ඔහු ජීවත්වෙෙන්නේ මාර්යගේ වසගේ ඒ නිසා පින්වතුන මාරයාගේ වසගේ ජීවත්වෙන අය මාර්රයාගේ බැම්මට අහුවෙන ඉඩකඩ වැඩි ඇැබැ මහබෝසතාාණන් වහන්සේලා මාරබැම්මින් මාර බැමිවලට අහුුවීම ඉඩකඩ අඩු ඇයි දැන් හිතල බලන්ඩ වෙස්සන්ත රාත්මභාව අපේ මහබෝසතාාණන් වහන්සේ දුන්නු දානයේදී පිහතුනි මේ මහපොලොව හත්වතාවක් කම්පාවට පත් වනා පංහතුනි ඒ දානය වෙස්සන්තර ජාතකයේ පිහොතුනි කියවල බලන්න ජාතක පාලිය ඒ වෙස්සන්තර මහ රජතුමා තන්දිනකොට මහපොලොව කම්පාවට පත් නෝනොත්තමයි පින්තුන පුදුමයට පත් පෙන්න්නට ඕන එත්තරම් උසස් විදියට පිංහොතුන ස්ථාන හතේදිම දන්දීල තියෙන්නේ ඇයි එහෙම උන්වහන්සේට පොළොව කම්පාාවෙන මට්ටමටම දන් දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ උන්වහසේ වීරියෙන් අර කෙලෙස් සිත යටකරගෙන ඉන්නේ කො උන්හසේ කෙලෙස් නසලනේ යටකරගෙන ඉන්නේ එකට උන්වහන්සටි වීරියයක් තියෙනවා නමුත් පිහතුනිමි අපට ඇයි මේ කෙලෙස් සිති යටකරගන්න මාරු අපේ මහබෝසතානන් වහන්සේලා සසර පාරමිතා පුොරට්දිී උන්වහන්සේල කෙලෙස් සිත යටපාත් කරාට ඒයි අපට මේ කෙලෙස් සිති අටපත් කරන්න මාරු අපි මේ කෙලෙස්ෙක කොච්චර ගැටිනවද බලන්න උද්ේ ඉඳදල රෑවෙන්නකං රෑ ඉඳල එලිබෙන එක යම් ක්‍රියාවක් කළත් යම් කතාවක් කළත් යම් සිතක්කින් යමක් සිතුුවත් හැම වෙලාවකම පින්හතුනි කෙලෙස් එක්ම තමයි අපේ ජීවිතය පවත්වන්නේ එකට හේතුව තමයි අර මාරයාගේ වසගේ අපි හැම දෙනාම ඉන්න නිසා අපි දස මාර සේනාවක් පින්හතුන වෙලාවකම යට කරගෙන ජීවත්තෙන් ඔන්නඔය දසමාර සේනාව අපිට අඩුමතරමි හඳුනාගන්නවත් පුළුවන් නම් අඩුමතරමි අපිට සිහියෙන් යම්යම් කටයුතු රද්‍ය උපදවගන්න පුළන් සිහිහිය දැන් මමි මාරයග වසගේ ජීවත්තවෙෙන්න්නේ කියලා මකද මාරයගේ වසගේ ජීවත්්‍යන කොට හිත්තෙන්නේ තම මාරයග වසගේ ඉන්න කියලා හැබැයි හරියට හඳුනාගත්තුොත් මේ දසමාර සේනාව එතකුට අපිට පුළුවන් මාරයගේ වසගින් මිදන්නට වැෑයම් කරන්න. නොකද මාරයා හැම වෙලාවකම උත්සාහගන්නේ සසර සත්්‍යයමි තන්හාව නැමැති භූමියට ඇදලදාන්න එතරින් එතර වෙනවට කැමතිරේ. එකතමේ මාරයට පැවිල්ලා තිබන රාජකාරය. එනිසාපි යමක් කළ යමක් හිතුව යම්කිසි දෙයක් කිව්වත් පිවතුනී මාර වසගේනං අපි ඉන්නේ අපිට ඒකරන ක්‍රියාවල් සසරට අහිතවත් පිණස හේතුවෙන ක්‍රියාවල් බවට පත්වෙනවා. නොකද යථර්ථය වැටහිඳින තිනිසා. අපි බිංකාන් කරන්නගයොත් අතිශේීම බාධ කරනව මාරයා අපි කලින් දවසකත් මේ කාරණාවම තක්කළ ඊට කලිනොත් ඒ දේශනා මාලාවැක්කැටියට අපි සිද්ධ කලා ලක්කන සූත්‍රයේදී අපි මහබෝසතාණන් වහන්සේ, සසරේ පින්කං කරනකොට මාරයාගෙන් ආපු බාදා මැඩගෙන පින්කංකරපු විදි පිළිබඳ කදිරංගාර ජාතකහෙම අපි විස්තර කල්ල දේශනා කරා ඒ මාරයාගේ බාධ හමුව කොහොමද පින්කං කළේ කියලා දැන් අපේ මහබෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමනය කරනකොට මාරය ඇවිල මොකදකිවේ ඔය යනගම්මන නතර කරලා ඔය මෝඩ විකාර වැඩේ නවත්තල යන්නකවා මාලිගාවට තව දවස් හැයිකව ක්විති රජකම ලැබෙනු තියෙන්නේෙ. බෝසතාණන් වහන්සේ ඒ සක්විති රාජ්‍යය අල්ියොම හෙළු කෙළපිඩක්සේ බැහැර කරලායි ඔන්වහන්සේ අබ්නිස්ක්‍රමණය කරන්නේ. පාරේ තැන් ඉඳන් තමයි පටන්ගන්නේ හොඳයි නුම්ඹ යන්ද යම් තැනකද ඉඩක් ලැබෙන්නේ මං ඒ වෙලාවට නුබවල්ල ගන්න කිවා. පගතුරි අවුරුදු හතාක් මාරයා, අපේ භාග්‍යෝතුන් වහන්සේගේ පස්සෙමි දෙගෙන සිතුවිල්ලක් සිතුවිල්ලගානෙ පීර පීර තමාගේ වසගේට ගන්න විශාලවැෑයමක් මාරිය අ යෙදවා නමුත් අපේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත් අවදීදි පටන් සිහියෙන් හිටපුනිසා උන්වහන්සේට මාර්ියාව මාරයක්ගේ වසගට යන්න බැරි වුණා උනන්සේ සිහියයෙන් ප්‍රඥාවෙන් කටයුතු කරපුනිසා මාර කොච්චර නම්බාද කළත් ुස්කරා ක්‍රියා කරන වෙලාවෙ තම මේ පධන සූතරි දේශනාවයේ දෙන්නේ එතැ නිදේ වනත් කියනවා ඔය දुෂ්කරා ක්‍රියා කරනක නතර කල්ලා මැරෙන්න්න තාව පොඩි කාලය අඇතිෙන් යන්නෝක නතර කරල්ලා ගිහිල්ලා පිත්්දහමක් කරගෙන සසරට උපකාරයක් කරගන්න කිව්වා මාරි ඒවිදට අභියෝග කලා හැබයි අපටත් ඔය මාරි අභියෝග කරනවා හැබැයි මේ අභියෝග කරනවා කියනෙ අපට වැටහෙන්නේ මොකද අපි මාර වස්සගේ ජීවත්த்திෙන නිසා ාගිතුනාන් සිදේශනා කරනවා කාමය අරතිය කොප්පිපාසාව තන්හාව තිීන මිද්දය විචිකිිච්චාව මාන මක්ක තම්බ ලාබ සක්කාර තමන් උසස්කොට අනුන් පහත්කොට සිතීම කියන මෙන්න මේ දස මාරසෙනගක් හැම වෙලාවකම අපි වැට කරගෙනකිවඉන්නේ. ඒ යටවෙලායින්න නිසා අපට යතාාර්ථී වැටහිෙන්නේ. ඒ පදාාන සූත්‍ර හරි අපූරු කාරණාව කතනද කියනවා. අන්තිමට කියන කාරනාවක් නමුත්ම මේක දේශනාවට පහසුවන මුල්ලිම ඔට පැහැදිලි කරන්න. පිනුතු නිම සඳහන් කර අපි හැමදිනම ඉන්නේ මේ දසමාර සේනාවට යටවෙලා ඒ නිසා ලෝක යතා සභාවය අපි කාටවත් පැටහෙන්නේන යථර්ථය අපට මතු කරගන්න අතිශේම දෂ් කරයි නොකද දසමාර සේනාව අපි යටකරග නීද නිසා ඒ නිසා පින්හොත්තුන පිින් කරන්න හිත නිතර වෑයම් කරන්නේ නේ අකුසලෙන් හිත මුොදවගන්න නිතර වෑයම් කරන්නේ නේ සිිල් රකින්න වෑයම් කරන්නේනේ අපි පසුගේ සති දේශනාවදීත් පැහැදිලි කරන්නේ කෙනෙකොට මේ අකුසල් හිතෙන් මුදවන්න කොයි තරම් අමාරුද කියරකාරණාව ඇයිඒ තස මාර්සේනාවක් හැම වෙලාවකම පින්හොතුනි අපිව යටකරගෙන ඉන්නවා මේ බණ කියන මම බණහන ඔබත්. තසමාර් සේනාවක් යටකරගෙනින් යපිව. හැබැයි ඔය අතර අපි හිතුම අද මේ බණටිකහන වෙලාව කෙනෙක් යම් ශ්‍රද්ධහාවකින් බණටිකහනවන ඒ බනහන ඔබට දැන් මේ වෙලාව දැඩි කෙලෙස් හිතට එන්නේනේ. තරහවල් එන්නේනේ රාගසිත් උපදින්නේිනේ ලෝබසිත් උපදින්නේිනේ මෝහ සහගත සිත් උපදින්නේනෑ මානසිත් උපදින්නේනෑ උපදින්නෑ කියන්නේ නෑ කියන එක නෙමි තියනවා හැබැයි මේ වෙලාවෙ ක්‍රියාත්මක වෙන්නේනෑ ඇයිඒ මේ වෙලාවි පින්වතුඥාපී අර දසමාර සේනාවං මදකට හිසෝස වලන්නේ ැ අපිමිතෙක් වෙලා මාර සේනාවක් අපේ යටකරගරෙන හිති ැ පොඩි වෙලාවකද අපි ඔය බනක් අහනකොට පින්කමක් දකිනකොට පිනක් අපි ඇහෙනකොට ඒ වෙලාවට පින්හතු ඥර මාර වසඟයේෙන් මේ දසමාර සේනාවෙන් මදකට හිස ඔස වනවා එකට කියනවා උම්මුද්ජිත්වා හැබැයි ඒ වෙලාවට පංවතුනි අපි හිතමු දිවියලෝකයේ සම්බන්ධින් දේශනාවක් අහන්න ලැබෙන්නේ තගොට හිතෙනවා අනේ මටක් ඔයි වගේ පින්කමක් කරගන්න තිබුණන දැන් ඔය ගොඩක් කලාවට අපි බුද්ධ සංඥාව ගැන දේශනාවල් පවත්තල තියෙනවා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළයුතු ආකාර පිළිබඳ අපි දේශනා කරල තියෙනවා. ඔය දේවල් ගොඩාක්ක යහනකොට ගොඩාකයට හිතෙනවා අනි මටක් බුදුහාමුදුරුවන්ට ගෙදරෙහිම පූජාවක් කරගන්න තිබුණන. සමහරයි හිතනවා, මට තැන හදාගෙන ඉවර වෙලා මං ඔයිටික කරනවා සමහරයට පොළුවන්කම තියෙද්දී එහෙම පෝජාවල් නොකරන්නවා හැබේ බන්න අහන වෙලාවට හිතෙනවා අනේ මටත් එහෙම භාග්‍යවතුරන් වහන්සේට පෝජාවක් කරගන්න තිබුණන කොච්චර වටිනවද කියලා ආනේක ආනිසංසගෙන ඇහුවම හිතෙනවා අනේ මටත් එහෙම දානයක් දෙන්න පුළුවන්න කොච්චර වටිනවද කියලා තුනී අකුසල්වල බයානක කම ඇහුවම නිරේ දක්විදෙන නිරිසත්වයන්ගේ කතා අහනොකොට හිතෙනවා අනේ මමනං ආයමත් ඔය වගේ අකුසල කරම කරන්න නෑ කියලා හැබැයි තමන්ගි හිතින්ම මේ ප්‍රශ්ඥ හල බලන්ඩ ඔබට කීවතාවක් අකුසල්වලින් හිත මිදිල ඇත්ද වාර කීයක් ඔබේ හිත අකුසලින් මිදිින් නැද්ද ඔබට කීවතාවක් හිතලැද්ද බුද්ධෝ පස්ථාන කරන්න ඔබට කීවතාවක් හිතිලඇද්ද හරියටම සිල් ආරක්ෂා කරන්න හරියට සිල්රකින්න කීවතාවක් ඔබට හිතලැද්ද නමුත් පින්වත්නී එහෙම හිතුුණු ඔබට එක දිගටම පවත්වාගෙනයන්ඩ පොහොසත් කමක් ලැබුණේ ලැබුණනේ ඔබ පොහොත් වන බුද්ධ පූජාවක් තියන්න ඕනෑ කෙන හිතච්ච හැම කෙනෙකුටම බුද්ධ පූජාවක් තියන ලැබුන්නේ පෝය දවසකට සිල්ගන්්ඩ ඕන කියන්න සිතුවිලි ඇතිවෙච්ච හැම කෙනෙක්ම ලංකාවෙ සිල්රැකලනේ අතනී තාම ස්වල්පදිනේ සිල්රැකල යනෙන ොල්පදිනැයි බුද්ධ පූජාවක් තියල තියෙන්නේ පිංවතුනි ඇයි එහෙම අපේහිත වෙනස් වෙන්නේ නක් අහන වෙලාවට හිතෙනවා හොඳ බණක් අනේ මත් එහිම ඉන්න ඕන මත් එහෙම පින් කරන්න ඕන මමම අකුසල කරම කරනකින් අතර වෙන්න ඕන එහෙමි හිතෙනවා හැබැයි ආයිමත් සුල්ලු මොහොතක් ගියපු ගමන් ආයිමත් අර පරණ තැනටම හිතයනවා. වීර අඩුුවෙනවා දැන් අපි උදාහරණයක් ගමු මෙිහෙම ඔන්න සති දෙකින් කොහෙහරි තැනක දර්ම දේශනාමි පින්කමක් සංවිධානය කරනවා දැන් ුුණ මගේ යාලෝ හිතවතුන්ට කතා කරනවා අසවල් තැන බනක්තියෙනවා අප අමුවාහන්න්න. ලවෙනි කෝල් එක දෙන වෙලාවිදිී ඒකගෙනන පැහැදිලා ඒකගැෙන අහලා දැන් ඔන්න හිත සතුටිං හිතෙනවා හොඳයි මමත් ඒ බණහන්න යනවත්. අපිේතුමු පනස් දිනිකට විතරයි බණට ඔබ ආරාධනා කරනවා. අසවල් දවසේ, බණතියෙනව අපියමු. වාහනත් ඒකට සෝදානන් කරගන්නවා. බන්නට යන දවසේ හෝ කලින් දවසේ, නැවත මතක්කරන් හරි දුරකතනැමුතුමා ගන්නකට ඒ විලාවට අර කැමතිී කියපු අය අතරී කී දෙනාද බලන පින්වතුරරි බනපින්කමටෙන්නේ. තමහරයි කිය ලෙඩවෙලා කියලා සමහරයි කිය ළමයිට ස්කෝල කියලා සමහර ඇති කියල් ලමයිට විිභාග කියලා සමහරයකියාවේ උපසකි වැඩ කියලා නොෙක් නොයේ කේතු හදාගෙන අර එන ගමන නැතර කරු. ඇටම පිින් ුතුරි තන මොකද වෙන්නේ එතන වෙන්නේ. ඒක අහන මොහොතෙද එයා ඉන්්ඥර දසමාර සේනාවෙන් මදකට හිස ඔස වලා. හැබැයි ඒ හිස එසවීම වැඩිවෙලාවක් තියාගෙනින් නියාට ලැබෙන්නේ. සිහිය නැති වෙච්ච ගමන් ආයමත්වෙෙන්න්නිමොකක්ද අරමාර සේනාවටයට වෙනවා . යම් කිසි තැනක පැහැදුනොත් හිතේ ලොකු ශද්ධවා කොපදිනවා මං අදයින්දල හොඳට බණහනවා. එකක් දවසක්වත් මගහරිනැතුූ මං බණහනවා. මං අදයින්දල දිගටම බුද්ධ පූජාව තියෙනවා. මං හැම පෝ එකකටම අදයින්දලා සිල් සමාදැන් වෙනවා. මෙිහිෙම කියලා හිතලා පටන්ගන්න අයගෙන් කී දෙනාද පින්වතුනයෝකකා කණ්ඩව කරගෙනයන්නේ. අකණ්ඩව කරගෙනයාන අයත් පින්හතුනි කොච්චර කාලයඇද කරගෙනයන්න කිල බලන්න. ඇයි එහෙම. කරන්න හිතෙන්නේ සමහර අය කරගෙන යන්නේ ඔය යන අය අතරමග නතර වෙන්නේ ැයි. අර දස මාර සේනාවෙන් මදවිලාවකට හිස ඔසවගෙනඉන්නකොට හිතට වීරේ එනවා මම මේක කොහොම හරි කරනවා කියලා හැබැයි ආයිමත් දසමාර සේනාව අප් වේ යටකරගත්තම අර යථාර්ථය අපට වැහිෙනවා. ඊළකට අපි සුපොරුදු පරිදි මාර වසගේ තන්හාාවකන භූමියයේ අපි ජීවත්තිෙනම්. එතකොට අපි, වීරය වඩන්නේ කුසල් වඩන්න නෙවෙේ අපි වීරය වඩන්නේ අකුසල් වඩන්න කුසල් නසන්න අකුසල් වඩන්න මදවෙලාවකට දසමාර්සේනාවෙන් හිස ඉහලට ඔස වනකොට එතකොට වීරය වඩනවා කුසල් වඩන්න අකුසල් නසන් මිනි මේක හරිියට අවබෝධ කරගත්තුොත් අපේ පිංහොතුන් පිංහතුනි මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ ප්‍රතිඵල්ල ේපි තුොට ලබන්න පුලුවන් කමක් ලැබෙනවා. නොකද අපිට මේ සභාාවය වටහාගත්තෝොත් දස මාර සේනාවට යටවෙනකොටම හිතෙනවා දැන්ඔන්න මාර්සේනාවට යටවෙලා මගේ. මගේ හිත පංකරන්න වීර වැඩේ නැත්තේ මම මාර්සේනාවට යටවෙලා. අර උම්මුදජිත්තාකෙවේ මද වෙලාවකට හිස ඔසවනකොට තමයි අර වීරය එන්නේ හැබැයි නිම්මුද්ජන පුරිසෝවය ගිලෙන පුරුෂයක් වගේ දස මාර්සේනාවට, යටවෙනකොට ආයි මත්හිතෙනවා අකුසල් වඩන්න කුසලේ ඇත්තෙන්න. ඒකයි පින්හතුනි ගොඩක් දෙනෙකුට මේ බණ ඇහුවට ඒ ධර්මය අවබෝධනාට ඉදිරියට ඒක පවත්වාගෙනයන්න බැරි. අතර මග සමහරයි නතර කරන්නේ සමහරය පටන්ගන්න තැනදිම නතර කරන්නේ සමහරයට පටන්ගන්න වීරියවත් ඉන්නේ නැත්ති දසමාර සේනාවට යටවෙලාඉන්න නිසා දැන් පලවෙනි මාරසේනාව තමයි කාම කාමයකන මාරයා පින්වත්න මේ ලෝකයේ පෘත්ජන භාවේන සියලු සත්‍යය යටකරගෙන ඉන්නවා. කාමයකෙන මාරසේනාව. මොනවද මේ කාමයකන්නේ වස්තුකාම ලේෂකාම. මේ වස්තුකාමයට ක්ලේෂකාමීයට යටවෙලා මෝහෙෙන් මේ පුරුෂයවාසය කරන්න. පංවතුනේ කාමියය කියන එක උදාහරණයකෙන් දක්වල තියෙන්නේ. අමංම විනාශ කරනවා කියලා. පෝතලි සූත්‍රයේ උදාහරණයක් දක්වල තියෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ එක ගිජුලිහිනිියයෙක් මස්කැබැල්ලක් අරගෙන අහස පියාසර කරනවා. ඒක දැකපු තවත් ගිජුලිහිනිියෝ ඒ ගිජුලිහිනයගේ පස්සින් ගමන් කරනවා. ඒ වෙලාවට අර ගිජුලිහිනිියගේ මුවේ තියෙන මස්කැබැල්ල කඩාගන්න තමයි මේ ගිජුලිහිනිියෝ පස්සේෙන් ඉන්නේ හැබැයි ඒක ඩැහැගන්්ඩ ඒ ගිජුලිහිනිියෝගේ පස්සෙන් යන කොට ගිජුලිහිනිියෝ මස්කැබැල්ලට විතරක් නෙ මේ කොටන්නේ අ ගිජුලිහිනිියටත් කොටනවා හැබැයි ඒ මස්කැබැල්ල මඒ තියාගෙන ඉන්න මස්කැබැල්ල ඉවත් කරගත්තේ නැතිවුනොත් පිංහතුන අර ගිජුලිහිනිියෝ කොටලා ඒ ගිජුලිහිනය අරන්න පුළුව කාමයත් හරියට පිංහතුන ආන්නේ වගේ පංච කාමයට වසගේට පත්තුනු එ පංච කාමීන්ම ඒකෙනව නැසේ නම් පිංහතුන ලෝකයේ හිතල බලන්ඩ අපි හිතුම ලෝකයේ තනවත්ම පුද්ගලයකන්නවා අපි පිංහතුන් කවදරි දවස කහල තියෙනව දොයි දනවත්ම පුද්ගලයාවත් කියල තියෙනවා මමදැන් හම්බ කරගත්ත ඇති මම දැන් හම්බ කරගන්න එක නතර කරනවා කියලා පිතුනී. ලෝකයේ අත්තිශෙයිම දනුවත් පුද්ගලයවත් එහෙම කියන්නේ නෑ ඔහුත් තවත තව 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 හම්බ කරනවා ඇයිඒ භාග්‍යතු වහන්සේ රට්ටපාල මහරහතන් වහන්සේ මෙට හරි අපූරුවට කෝරවැරයිතුමාට පිළිතුරක් දෙනවා ඌනෝ ලෝකෝ අතික්තෝ තන්හාදාසෝ මහරජ මේ ලෝකයේ සියලු සත්‍යයෝ ඌනයි හැම වෙලාවකම කියන්නේ මට නෑ මටනෑ මටනෑ කියලා ඒ නිසා ඒ සියල්ලුම සත්තයෝ හැම වෙලාවකම කරන්නේ මේ පංචකාමය පිනවන්න ඒ මත්තෙම දුවනවා. ඇයි ඒ තන්හාවට දාසකම් කරන නිසා. පිහතුනි පංචකාමයට වසගේට පත්වනුත් ඒ කෙනා ඒ පංචකාම සම්පත්තියම විනාශ කරන. හැබැයි බුදුරජාණන් වහන්සේ, පිහතුරි දේශනා කරලා නෑමි පංචකාම සම්පත්තිය විඳින්න ලැබෙනවා කියන එක අකුසලයක් කියලා ද පංචකාම සම්පත් විඳින්න ලැබෙන්නේ සසරේ කුසල් නිසා දැන් අදකාල සමහරදිනෙක් හිතන්නේ කටුමැට්ටිගේයක ලනු ඇදපු ඇඳක පැදුරක් එලාගෙන කැඩිච්ච හට්ටියක බතක් ඔයාගෙන වැරහෙලි රෙදිකැල්ල කැඳගෙන යම්කිසි පොරුෂයෙක් ජීවත්වෙන වනං ඔහුගේ ජීවිතය හරි අල්පේච්ච නිදහස් ජීවිතයක් කැටිට හඳුන්න්නන්නේ පිගතුනී ඔහුට එහෙම ජීවත්වෙන පුොළුවන්කමක් ලැබෙලතිනෙ මොක් නිසාද පෙරසංසාරය කරපු අකුසල කර්මයක් නිසා එනං මේ පංචකාම සම්පත් විඳින්න ලැබෙනවා කියන්නේ පිනා හැබැයි ඒ පංචකාම සම්පත් අත්හරී ීට වඩාලොකු පිනක් තියෙන ටෝන පිහතුන යම්කිසි පපුරුෂේක පංචකාම සම්පත්වල ආදීනව දැකලා ඔහු මේ පංචකාම සම්පත් අත්හරීනවා අත්හැරලා ඒකෙන අපිහිතමු සසර දුකන් කෙළවර කරන්න නිවන් අවබෝධ කරග්ඩ කියලෙහිතල මහන වෙනවා දැන්ගන්න පැවිදි වෙලා පැවිදදෙක් හැටියට නිර්වාන අවබෝධ කරගැනීම අරමුණින් සේනාසනක වාසය කරනවා ආරන්න්‍ය සේනාසනක වාසේ කර දැ කාමේ කියන මාරසේනාවෙන් මදකට අයින් වෙලා. හැබැයි පින්වතුන දැන් සේනාසනයට ආවට දැන් මේ මම්මි පැහැදිලි කරන්නේ දසමාරසේනාවට මේ සසරේ පෘතජ්්‍යන සත්තුවෙච්ච ඔබත් මමත් යටවිෙන විදිිය. දැ කාමයකන මාරසේනාව යටතය ඉතියපු කෙනෙ එ කාමේකන මාරසේනාවෙන් මිදිලා මදකට යටපත් කරලා නිවන් අවබෝධ කරගැනීමේ අරමුණින් මහන වෙනවා. මහන වුනාට ඒ භික්ෂුව ඒ මහනජීවිතය තුල්ල ප්‍රගුණ කළ යුතු දේවල් ප්‍රගුණ කරන්න වැඩියුතු දේවල් වඩන්න ඒ දේවල් දැනගන්න ඉදිරියට ධර්මය හදාරනිිනේ. අධිකු සල ධර්මයන්නේ සමාදන් වෙදිිනේ. බෝම අලසව අරතියෙන් වාසේ කරනවා. එතකොට අරතිය කියෙන මාර්සේනාව යටතේ යතත්වෙලා ජීවත්වෙනවා. දැ ඊළඟට පින්වතුන දැන් භාගතු වහන්සේ දේශනා කරන්නේ නිවන් අවබෝධ කරගන්නට නම් ඒ වැඩියයුතු ධර්මයන් වඩන්නට ඕන. ඒක දැනගන්නට ඕන. දැ මට ඕන විද්‍යයට සිල් රැක්ක කියල වැඩක්නේ. මට ඕන විදියට භහාවනා කියල භහාවනා වැඩින්නේ. එක බුදුරජාන් වහන්සේ දේශනා කරපු ක්‍රමය, අපි ඉගෙන ගන්නවන කොහන්ද ධර්මී නමුත් අදකාලේ බොහොම අවාසනාවන්ත ලෙස අලජ්ජීන් පිරිසක් විසින් මේ මතය පැහැර කරන දැඩිවෑමක් තරනවා එක බොහොම කණගාටුදායක කාරණාව අද බලන්න ආනන්ද හාමුදුරුවොන්ටත් බනිනවා සමහර වෙලාට බුදු හාමුදුරන්ටත් දොස් කියනවා මෙච්චද සිල්පද පැෙනුවේ ඇයි කියලා බලන්න පින්හොතන ආනන්ද හාමුදුරට කීදිනෙ එක කද දොස් කියනවා තමන්ගේ අල්චි මනිසා බුදුහා මුදදුරු දේශනා කරාලු කොඩා අනුකොඩා සිික්ෂාපද වෙනස් කරගත්තට කමක් නෑ කියලා එහෙම කියලා අද කාලෙ ඇතැම් අය කාලානු රූපීව සිල්පද වෙනස් කරගන්නවා කියලා අද කාල සමහරය ිල්පද වෙනස් කරගන්න ත්හ කනවා පළවෙනි ධර්ම සංගායනාවේ ඒ සංගීති කාරක භික්්චුන් වහන්සේලා ටත් බනිනවා උන්වහන්සසිලා මොන්න තරම් සේව අදධ පින් ුතුන අපේීම සාසනීටක කලින් ධර්මී සංගායනා කරලා. හිතාගණ්ඩ බැරි අපේ නිවනවෙනවෙන් උන්වහන්සේලා නිවන් දැකලාක් අපේ නිවනවෙන උන්වහන්සේලයි වෙහසීම ගත්තේ ඒවැෑයම දැරුවේ. භාගතු වහන්සේගේ ගේ අනුශාසනාවක් නිසා ශාසනය රකින්න. නමුත් අද ඒ අලජ්ජීන් විසින් උන්වහන්සේ ටත් දොස් කියනවා. නමුත් පළවෙනි ධර්ම සංගායනාවේදී මෙ කුඩා අනුකුඩා සික්‍ෂාපද මොනොවද කියලා කතා කරද්දී. පිහතුන තන සඳහන් කරනවා උන්වහන්සේලාේ කුඩා අනුකුඩා සික්‍ෂාපද මොනොවද කියලා තෝරාගන්නකොට සතර පාරාජිකා හැර අනිත් සියළුම සික්ෂාපද කුඩා අනුකුඩා සික්ෂාපද ගනයට තමයි වැටුණි සතර පාරාජිකා හැර අනිත් සියළම දේවල් කුඩා අනුකුඩා සික්ෂාපද ගනයට තමයි වැටුණි හැබැයි පංතුන උතර අට්ටකතාවේ හරි අ අපූරුවට පැහැදිලි කල්ල තියෙනවා බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද හාමුදුරුවන්ට කුඩා අනුකුඩා සිික්්ෂාපද පනවන්න වෙනස්කරගත්තට කමක් නෑ කියලා අනුදැන වදාරි පිංහතුනි ඒක ඇත්තටම වෙනස්කරගණ්ඩ ඕන නිසා නිවී ඒළ බුදුහාමුදුරු පණවන්නේන? විෙනස්කරගණ්ඩ ඕන? උන්නහ සිතරදි බල්ල තියෙන්නේ. මම නැතිකාලෙක ශ්‍රාවකයන්ට මගෙන කොච්චර සද්ධාවක් තිීනවාදි කියෙල පරික්ෂා කළ බලන්නලු. මොකද. බුදුරජාන් වහන්සේ නැති කාලේත් ඒ වචනී ඒ විද්‍යටම ආරක්ෂා කර ගනීද කියන කාරණාව පරිීක්ෂා කරණල උන්වහන්සේහිම කියලා තියෙන්නේ දැන් මට මේ වෙලා සූත්‍රය මතකෙටෙන් නෑ එක සූත්‍රයක් තියෙනව එතනදි බුදුහාමුදුරු දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ වනත් සිල්පද ඕන කෙනකුට පරික්ෂා කළ බලන්න පුළුවන් කියලා. භාගත වහන්සේගේ සීලේ වනක් ඕන කෙනෙකට පරික්ෂා කල බලන්න පොළුවන් කියෙලා භාගිත වහන්සේ දේශනා කල තිෙනවා. හැබැ එතනැදි පින්ගතුන. ට්ටකතාවේ කියනවා එහෙම කිව්වේ බුදු හාමුදුරන්ග සිල්පද පරික්‍ෂා කරවන කාවවත් උනන්දු කරවන්න නෙවෙයි. ඒ යමෙක් උනන්දුුවෙන වනක් ඔහුගේ ශද්දහ වෙන ගන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ගැතින් රහසකින්මත් පෞුකෙරෙන්නේ. මාරය බුදුවෙන්න කලින් අවුරුදු හතක් ගිහිල්ලා කෙලෙස් සිතක් කොයාගන්න බැරිවුණ. එහෙම එක කොහොමද බුදුරජාණන් වහන්සේගේ කෙ සිතක් කොයා ගන්නේ. පංවත්නී මෙතන දීත්. ාගතුරහන්සේ කුඩානු කුඩා සික්ෂාපද වෙනස් කරගත්තට මක් නැකිවවේ එක වෙනස් කරගන්න ඕන නිසා නෙවී ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ කිරහි තිෙන පැහැදීම පරීක්ෂා කළ බරන්න ඒයි කාශප මහරහතන් වහන්සේ පළවිනි ධර්ම සංගයනා වෙලා විදි උන්වහන්සේ කියනවා භික්ෂූන් වහන්සේලාට පින්වත්න මේ භික්‍ෂූන් වහන්සේලාට පනවෝපු හැම සිික්ෂාපදයක්ම ගිහිියොත් දන්නවා එතකොට අපි මේේ වෙනස් කරග න්නැගොත් ය ගහිියෝ අපට ෝදනා කරාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ දිවිතරක් මේ ශ්‍රමණයෝ භාගතුනහන්සේගේ ශ්‍රාවක්‍යෝ සිල්පද රැක්කා දැංඋන්වහන්සේ පිරිනිවන් පෑවම සිල්පදරකිනිි නෑකන අපට නින්ඳා කරයි කිවවා ඒ සාපංහතුනනි උන්න්නහන්සේ ඒක මතිිකවතීරණය කලා භාගයොතුන්හන්සේ යම් සිික්ෂාපදයක් පැනේුවනන් ඒ සියළම සිික්ෂාපද පිරකිනව කියලා පංවතුนี้ නිද්දසවත්තු සූත්‍රය කෙළ සූත්‍රයක් සඳහන් කරනවා එතනදීත් භාග්‍යතුන්හන්සේ විශේෂම පැහැදිලි කරලා තියනවා මේ සාසනී නිද්දසවත්තු බිච්චු ගණයට වැටෙන්න්න ඒ ිච්චුවක් ළග තියෙනුනු සුදුසුකම් මොනවද කියලා. උන්වහන්සගේ පලවිනිම සුදුසුකම තමයි. අකණ්ඩව අනු මාතර වරදිහිපවා බයදැකලා සිිල්පදරකිෙනෙක. මේ සාසනී කුඩා අනුකුඩා සිික්‍ෂාපද කියෙලා හිතන පුංචි දේපවා කොච්චර් රකිින් ඕනේද කෙල හිතනවනං. දවසක් එක්තරා භිච්චුන් වහන්සේ නම. උපසම්පදා භික්චුන් වහන්සේ නමකගේ අතින් මෙ තනකොල්ල ගහක කොලයක් ඇඩිෙනවා. ලොකොහාමුදුරන්ට ඇවැදදෙසාගන්න මේක කියනවා ස්වාමීිණි මග්‍ය අතින් මෙහෙම වරදක් වුණා කියලා. ලොකොහාමුදුරුවෝ ඉන්නෙ තනකොල්ල පිඩක් මත උන්වහන්සේ, අද දෙකටම තන කොළ මිටි දෙක් කඩලා පොඩි හාමුදුරට පෙන්න්නල කියවා ආශ්මුතිනෝ කොමක දුක ගණ ගන්නි පා කි්වා මේ මත් ැඩුව කිව්වා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ප්‍රශ්නය යනවා ඒ වෙලාවි භාග්‍යුතුන් වහන්සේ ඒ නින්දා සහගතව ප්‍රතික්‍ෂේප කරල කියනවා තනකොළ ගහක කොලයක් වැරදිට අල්ලල ඇදදොතිං වුටට ඒ කෙනගේ අත කැපෙන්න්න පුළුව ඒ වගේ වැරදිට මහනකා මල්ල ගත්තොත් ඒ මහනත් අවිීචේතතියනවා කිව්වා කොට මේ අවීචයට අනව කියෙල කිවේ මොකක් නිසාද තන කොළගහක කොලයක් ැඩුවක් කියෙන කාරණාව නිසා එනං මේ ශාසනයේ කොයි තරම් පිරිසුදු වෙන්න ඕන දෙ කියන කාරණාව අපේ පංවතුම් හිතල බලන්න එතකොට මේ ධර්මියය කියන කාරණාව පිංහතුන අපට තේරුම් කරගන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ක්‍රමයක් තියෙනවන ඒ ක්‍රමය ඒ විද්‍යයට මනුගමනය කරන එක තමයි අපේ තියනෙන කාරභාරය එක අපට ඕනු විදිරි වෙනස් කරගන්න බ නමුත් අදකාලිමංර කලින් මතක්කරා වගේ ඇතැම් අලජ්ජීන් විසින් මේවා තමන්ගේ ලාභය විෙනවිෙන් වෙනස්කරගන්නවා. හැබෙහෙමයට කවදාව නිර්වානේ තබා සසරේ සුගතියවත් ලබන්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා. තැන් මේ භික්‍ෂුව ධර්මීගෙනගන්න ඇැතුවර අලසවවාසය කරනවා. ඔහොම ඉන්නකොට දැන් තමන්ට කැමතිදේවල් ආහාරපාන ලැබෙන්නේ, සමහරදවසට ලොුණු වැඩිපුර ලැබෙනවා සමහරදවසට ලොුණුම් අදව ලැබෙනවා ඔහොම ලැබෙනකොට පිංහතුන මේ භික්‍ෂුවට හිතට කේන්තියක්ගෙනවා තමන්ට කැමතිදේවල් ොල්ලැබෙන් නිසා එක බදු හාමුදුරර් දේශනා කරේ පරපටි බද්ධාමී ජීවිකා මගේ ජීවිතය අයිත අනුන්ට අනුන් කැමතිවිදියට තමයි ජීවක්තිවෙන්න ඕන. අනුන්ට අයිති ජීවිතයක් තියෙන භික්‍ෂුවකට අනුන් කැමති වෙන විදියට තම ජීවත්වවෙන්න වෙන්නේ තමන්ට කැමති දේවල් ලබන්නවේ භික්‍ෂුවකට ැ ඒක මේ භික්‍ෂුව වටහ ගන්නැතුව තමන්ට කැම්මතිදේවල් නොලබෙන නිසා ඔන්න කුප්පි පාසාව කියන මාරසේනාවටයට වෙනවා. පිහතුන ඊළඟට මේ භික්‍ෂුවට හිතනවා කැමති කැමති දේවල් ලබන්න දැන්මි ආවේ කන්නබෝන නැතුව කෙලෙහිතලව ඉන්න තැක් නැතුව කෙළෙහිතලව සුව කරගන්නබ රෝගයක් හැදිල කිලෙහිතලවත් ආපු කෙනෙක් නෙමේ මේ සැබෑවටම නිවන්දැකීමේ පරමාර්තිම් කාමියන්නත් හැරලාපුකිෙනෙ. දැං ඇල්ලා අරතිය කියන මාර්සේනාවට යට වුණා කුප්පි පාසාව කියන මාර්සේනාවට යට වුනා ඊළඟට පිංහතුන තමන්ට කැමතිදේවල් ලබන්න ඕන කියන තන්හාව කියන මාර්සේනාවට යට වෙනවා එතකොට තමන්ට කැමති ඇදක් ලබන්න තමන්ට කැමති ආහාරපානයක් ලබන්ඩ තමන්ට කැමති සේනාසනයක් ලබන්න ඔන්න හිතට වීරයක් වෙනවා අරක ජාතක කතාවකත් තියෙනවා දවසක්ක අපි මහබෝස්තාණන් වහන්සේ රජ කෙනෙක් පිළ උපදිනවා. උන්හන්සේ මිත්‍රයකුත් රජවෙලා ඉන්නවා ඒ දෙන්නම රජකම අත්හැරල පැවිදි වෙනවා පැවිදි වෙලා එකම තැනක වාසය කරනවා එකටම පින්ඩපාතය වඩිනවා දවසක් මේ දෙනමටම ලැබන දානය හැබැ ලුණු අඩුවයි ඒ වෙලාවී අර අනෙකුත් මිත්‍ර ප්‍රිෂිවරයා බෝසතානන් වහන්සට ලුණ ික් ගෙනල දුන්නා. ඒ ේ බෝසතන් වහන්සේ කියනවා මිත්‍ර අද අපට ලුණු හම්බුණි නෑනකකිවවා එතකොටර මිත්‍ර භික්‍ෂුව රිෂිවරය කියනවා ස්වාමීනී ඊය අපට වැඩිපපුර ලුන් ටිකක් ලැබුණ මං ඒකෙන් ටිකක් අරන්තිවකිවා මොකද මදියුණුත් මේ විදිර ගන්න එතකට බෝසතණන් වහන්සේ උපහසයෙන් නින්දා කරලාහනවා මහා රාජ සැප සම්පත් අත්හැරලාපු අපි දෙන්න ැ යිම ලොුණු කට්ටිදල එකතු කර ගනද හදන්න කියලාඒවගේ තමයි තන්හාාවෙන් වසගේට පත්තු නෝත් ඒ මාරසේනාවටයට ඔන්නවෝන් අත්තැරපුදේ ආයිමත් රැස් කරන්න හිතෙනවා එක තමයි මාර්යගේ ස්භාවය ඉළඟට පින්හොතුනි දැ තන්හාාව තන්හාාව නමිති මාරසේනාවඉන්න නිසා හිත ගිලං වෙනවා කැමතිදේවල් ලැබෙන්නේ අකමැති දේවල් ලැබෙන්නේ හිත ගිලං වෙනවා කයත් ගිලං වෙනවා ඔන්න තීන මිද්ද කියන මාරසේනාවටයටට වෙනවා ළඟට පිංවතුනි කිසි දියුණුවක් ්‍යාන වශයෙන්වක් කිසිම දියුණුවක් තමන්ට ලැබෙන්නේ ඒ නිසා සේනාසනයක තනින් ඉන්නකොට බයක් ඇතිවෙනවා අමනුෂ්‍ය බය උත්රාස බය ඒවගේ සතුරංගෙන් බය ඒවගේම සතුන්ගෙන් බය ඒවගේ නොෙත් නොයි බයවල් ඇතිවෙන්න පුළුවවා ඉළඟට ඔන්න බිහිරෝ කියන බයිං මිභිච්චුව ජීවත්වෙනවා ඊළඟට පින්වතුනි ඩැ මෙහෙම අවුරුදු විශස්සක් තිහයක්විතර එක දිගටම ඉන්නවා. සේනාසනයට වෙලා. විවිධකාලවල බහවනා වඩනවා නොයෙක් බණ අහනවා සමහරලට හොඳ බනත් අහනව නරක බනත් අහනවා ඔහුමොහොම දෙපැත්තට වැනිවැනි ජීවත් වෙනවා.ඇ බුදු හාමුදුරු දේශනා කරපු ක්‍රමවේදයට ටනුගමනය කරමින් යන්නි නෑ. අනුපපුබ්බ සික්කා අනුපබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන ප්‍රතිපදලාවෙකින් ගමන් කරන්නේ නෑ. ට කැමති කැමති විදදියට යනවා. අවුරදු විශක්තියක් විදිර ගෑම්පසහිතනවා කෝ දැන්ම මිච්චර කාලයක් ගියා මට අඩුමතරමි ධ්‍යානයක්වත් ලබන්න බැරි වුනාා නේද කියලා ඔන්න හිතට සැකයක් ඇතිවෙලා හිතෙනවා බුදුහාමුදුනන්ගේ කාලෙනං එක බනක් කහලා බොහෝධිනෙක් මාර්ගඵ ලබ් පහිටියා දැංගහිෙනම් මාර්කපල් ලබන්න බැරුව ඇති. දැන්මේ ධර්මේ වෙනස් වෙලා ඇති දැන්මි මම ඉන්න මාර්ග වැරදි ඇති නස්යානුකෝ ඒ සමක්ගෝ දැන් ම ඉන්න මාර්ගගේ වැරදිී ඇති කියලා. තමන්ටම තිසරණ පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඔන්න විච්චිකිිච්චාව කියන මාර සේනාවටියට වෙනවා. ඊළඟට පින්වතන අපිහිතුමුන්න කොහෙෙන් හරි කවුරු හරි සත්පුරුෂයක් ඒමනත්තාන් සත්පුරුෂ ණනක් අහන්න ලැබිලා මොනොවහරි භාවනා ක්‍රමයක් අහුවෙනවා. ඒ භහවනාව වඩාගෙන වඩාගෙන යනවා. භාාවනාව වඩන කාලේ මූලික අවධයේදී ඒකෙනට යම් යම් දියුණු ප්‍රතිඵල ලැබෙන අවස්ථා තියෙනවා. හරියට භහාවනා වඩනකොට ධ්‍යානමට්ටම්බට යටටිං සමහර දියුණු ප්‍රතිඵල ලැබින්න පුළුවන්. උදාහරණ කැටට කියනවන ඔය යම් ආලෝක සංඥා පහලවෙන්න පුළුවන් කයේ සැහැල්ලූ බවක්. කවදාවත් නොවිදුපුවාකාරේ සැහැල්ලුවක් අයට එන්න පොළුවන් කවදාවත් නොවිදුපුවාකාරේ හිතට ප්‍රීතියක් එන්න පොළුවන් දැමිනි මේ වගේ දේවල් ලැබෙනවා. ඔන්න අර අවුරදු විශ්සාත් තිහක්වෙත්‍රර ඉඳලා එක් පාර්ට මරවගේ වෙනසක් වෙච්ච ගමන් හිතනවා හරි දැන් එහෙනං ඔන්න මම රහත්තුනා කියලා ඊළඟට කටයුතු කරන්නේ මාර්ග පලලාබිය කැටියට ඊළඟට තමන් මාර්ගඵල ලැබවා කියලා තමන්ගෙමි හිත වංචා කරගෙන තමන්ම මාන්‍යයක් ඇති කරගන්නවා මාන්‍යිං තමන් උද්දහමීට පත්වෙනවා ඔන්න ඊළඟට මාන මක්ක තම්බ කියන මාරසේනාවටියයට වෙනවා කොහොමද තමන් මාර්ගඵල ලැබුව කියලා මාන්‍යයක් ඇති කරගන්නවා ඊළඟට බුදුහාමුදුරන්ගේ ගුණයත් මකනවා මක්කය ගුණමකුකම ඇති වෙනවා මම මච්චර කාලයක් වෙනෝ මහනවෙලා අතනට ගියා භාවනා කරන්න මෙිතනට ගියා භාවනා කරන්න අර භාවනා ක්‍රමයත් පුරදුකර මේ භාවනා ක්‍රමයයක්ත් පුරදු කරා ඔය කියන ත්‍රිපිටකට්ටකතා ඔක්කෝමත් ම කියව්වනමුත් කවදාවත්මට කිසිම දවසක මට මේ දියුණුවක්ලා බන්න බැරිවනාා හැබැයි මම මෙින්න මෙහෙම ඉඳගෙන මෙින්න මේ වගේදයක් පුරුදුපුහුණු කලාා මට මාර්ගයක් පලයක් ලැබනාා කියලා. තමං හොයාගත්තු දෙයක් වගේ අර භාග්‍යතු වහන්සේගේ ගුණයක්ත් මකමින්. න්න දෙැ න කියවා ඉළඟට සත්පුරුෂ කල්්‍යාන විතු්‍රරැ වෙල කියනවා ස්වාමීණ ඔබහන්සව ඉන්න මගඟ වැරදි ඔබහන්සේ මාර්ගඵල ලබලනෑේ ඔබහන්සේ කියන බනත් වැරදිී කියලා සත්පුරු ෂැවිලකිව්වට හිතනෙමින්නේ தම්ம்ப කියන මාරියටයට වෙලා මාන මක්ක தම්ம்ப කියෙන මාරියටයට වෙලා ත්‍රිපිට කට්ட்டකතාව පොත්පත්පලෙන් කියවල ඉගනගෙන නමුත් කියන්නේ මට භහාවනාව කරදි තමයි මේව වැටහුණ කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණේ පවා මක් අනවා තැන් මෙහෙම බන කියයාගෙන යනවා දැන් අද කාලේ මලපහ වීමත් අදකාලෙ සමහරය හඳුන්නනවා මේ මාරක පලවල එක්තරා දියුණුව කියලා තරම් මිනිස්සු අසරණ කරල තියෙනවා බලනදද මාරකඵලදින සහතික තියෙනවා මුොදලට මාර්ගඵල ලබල දෙනවා කියලා කියනවා එත්තරං ඒ අය අසරන වෙලා ඇයි දැද්දිව මාර්සේනාවටයට වෙලා ඊළඟට පිංහතුනි ඩැන් ඔන්න බණ කියයාගෙන යනවා තමන් මගඵල ලැබුවෙක් වගේ. තමන් ප්‍රහත්ගෙනෙක් හැටිට බණක කියාගෙන යනවා. ඊළඟට තමන්ට හිතතනෙන හිතනයව කියාගෙන යනවා. ඔහොම කියාගෙන යනකොට පංහතුනි තමන්ට බොහෝ ලාබ සත්කාර ලැබෙන. ඔන්න ඒ පිරිවර වැඩිවෙලා ලාබසත්කාර ලැබින්න ගන්නකොට ලාබ සත්කාර සිලෝකා කියන, මාර සේනාවටයට වෙනවා දැන් තැන් එතනින් පස්සෙදී හැම වෙලාවකම කටයුතු කරන්නමකක්ද ලාබාදි මුච්චිතා දම්ම පතිරූපකානි පකාසෙන්තෝ මිච්චායසර කැනෙ ධරමිය වගේ බන කියනවා ඇයි හැමතිස් සෙම බල ලාබසත්කාර ලබන ම මොනවගේ ක්‍රමයකට බණකීවෝතින් මිනිසු වැඩිපුර පහදීද. මොනොමොනො වගේ දේවල් කියීවොති මිනිසු වැඩිපොර මට ලාබසත්කාර වලි සංග්‍රහකරයිද ඉළඟ අර ලාබියයට යටවෙලා තමයි කියාගෙනයන් තැන්තැන්වල බණ කියනවා බලිින් තැන්තැන්වල අවස්ථාවල් හදාගන්නවා නාලිකාවල් වලට මුදල්ගවල සමහර වෙලාවල්වලට ධර්ම ප්‍රචාරය කරවනවා තරම්ම පින්උතුනි ලාබියයට ගිජි වෙනවා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ බොහෝම පහත්කොට භාග්‍යවතුන් වහන්සේ පවා පහත්කොට පින්උතුනි සල්ලකන්නේ සමහරලාට අද කාලේ ඔයි මාර්ගප්ඵල ලැබෝ ඇයි කියන ඇතැම් අය කියනවා අද බුදු හාමුරොත් වැඩිහිටිය නම් ඉන්ටරනේිකින්ම් බන කියනවා කියලා. බලන්ඩ මොන්න තරම් පිරිහිලාද. ඇයි තමන්ටර දරාගන්න බෑ දැද්දිව මාරසේනාවටට වෙලා. ඒක අයිපින්වතුනි ඔය සංයුත්ත නිකායි ලාබස අත්කාර සංයුක්තයේ ඒක පුත්තක සූත්‍රය ඒක දීතු සූත්‍රයේ කියල සූතර දෙකක් සඳහන් කරනවා. එතැනති කියනවා? පිහතුන සෝවාන්වෙච්ච අම්ම කෙනෙ තමන්ගේ පුතා මහනෙවෙන්න යනවනම්. ඒ මහනවෙෙන යන පුතාගැනේ ඒ අම්ම ප්‍රාර්ථනා කරනව කල කියන්නේ. මගේ පුතා රහත්වෙලා ඉවර වෙනකල් ලාභසත්කාර ලැබිනිපා කියල. සෝවාන්වෙච් අම්මා තමන්ගෙ පුතා මහනවෙනවනං හිතනව කියලකෙනෙ මගේ පුතාට රහත්වෙලා ඉවරවෙනකං ලාබසත්කාර ලැබින්නිපා කියල. මොකද ඉතරම් ලාබ සත්කාරය. සත්‍යාව අගධයට මැදලදානවා ඊළඟට පින්හතුනි එහෙම්ම ලාබසත්තාර පැතාගෙන ලාබසක්කාර් ලබාගනීමින් අරමනිින්ම තමන් ඒ ජීවිතය ගත්ත කරන ගමන් ඊළඟට දසවිනි මාර්සේනාවටත් යට වෙනවා හැම්ම වෙලාවකම තමන් උසස්කොට අනිකාව පහත්කොට තමයි සලකන්නේ තමන් උසස්කොට හැම වෙලාවක මනනිත්තැයි පහත්කොට තමයි සල්ලකාන්නේ බුදුහා මුදුරොත් පහත් කරලස්කතා කරනවා ධර්මරත්නය පහත් කරල කතා කරනවා සංඝරත්නය පහත් කරල කතා කරනවා අතීතේ මේ ධර්මය සංඝානා කරපු සංගිතිකාරක භික්‍ූුන් වහන්සේලාට පහත් කල කතා කරනවා අට්ටකතා පරිවර්තනය කරපු ඒ උත්තමයන් වහන්සේලා පහත් කළ කතා කරනවා තමන් උසස් කරල කතා කරන්න හරියට තමම්ම තමයි මේලෝකයේ මෙසිියල්ලක් මොහොයාගතු කෙනෙ කෙටිට තමයි කටයුතු කරන්න බලන්න මෙ දස මාර සේනාවගෙන හරියට හිතන්න ගත්තොතිෙන් මේ සමාජයේ වෙන ඇතැම් සිදුවීම් දිහා උපේක්ෂකව පින් උතුන බලන්න පොළුවවා. අනේ මේ හැම කෙනෙක්ම දැඩඩිවම මාර්සේනාවට යට වෙලා නේද. ඔබත් ගැටවෙලා මමත්යට වෙලා. හැබැයි දැඩිවම මාර්සේනාවටයට වුනොත් නං තිසරනවත් නැතිවුනෝත් අපි ඒ කාන්තේෙන්ම මෙල් ලැබපු දුර්ලබන් ආත්ම බහවයෙන්ම දුගතියයට යන්න පොළුව. එනිසා මිනි මේ කාරණාව, හරියට වටහාගත්තොත් අපේ ශ්‍රාවක පිංවතුන්ට මේ දසමාර්සේනාව හරියට හඳුනගත්තුොතිී තමන්ට පින්ංවතුනී මේ මාර බැම්මි මිදන්න එක කාන්තෙම වෑයම් කරන්න පුළුවන්. එයම්ම අරමුණු කරගෙන එයම මෝලික කරගෙන අද? මේ සද්ධර්මාණු ශාසනාව මේ විදියටට පවත් වන්නට යේදුණේ එමනක් බොහෝ කාලවෙේලාවක් ගත් වෙලා ති බර නිසා අපි දේශනාව නිමාවට පත් කරනවා අපේ ශ්‍රාවක පින්ගත් ඔබ හැමදිනාටම මේ දසමාර් සේනාව හඳුනාගෙන ඒ මාරබැම්මිං මිදිලා අපේ පංවතුන්ට නිර්වාණාවබෝධියයට පසක් කරගන්නට ප්‍රාර්ථනය බෝධීකින් චතුරාර් සත්‍ය ධර්ම අාව බෝධ කරගන්නට වීරය වඩන්න සිහියයෙන් ප්‍රඥාවෙන් කටයුටු කරන්න ශක්තිය දහිරිය ලැබේවා කෙල් අපපි මේ වෙල්ලාවේ සාධෝ කියයා ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙමනං අද දවස මේ උතුම් සද්ධර්ම දේශාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාාවං. දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායිකත්වේගෙන කටුටු කරුණු ලබන්නේ. බණ්ඩාරගම මෛත්‍රීපාර පදිංචි කේ අධිත මෙත්සලු පුතුනුවන්ගේ අප්‍රේල් විසිපස්වන දිනට යෙදෙන එකළොස්වන ජනමදිනය සිහිපත් කරලා, PL අනුලාවති නාලිනී අශෝකා මලින්ද ඇතුළු ලෝවාසේ සීලු දෙනාටම නිදු නිරෝගේී භාාවේ ප්‍රාර්ථනා කරමින් ආශිරුවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයම බලාපොරොත්තු වෙනවා, පෙල් විසිපස්ව වන දෙන එකොළොස්වන ජනඹදිනී සමරණගේ අධිත මෙිත්සලු පුතුුණුවන්ට විශේෂය මාශිරුවාදය කරන්නට එ පොතුුණුමන්ට නිදුක් භාාවේ ලබේවා නිරෝගි භාාවේ ලැබේවා කායික මානසික සුවපත් භාාවය සැලසේවා එ දරුවාගේ අනාගත ජීවිතය සුවපත්වේවා කරන කෙනසීලු කටයුතු සර ප්‍රකාරයම් සාර්ථකමත් පේවා කියලා අපි ඒ පොතුුණුමන්ට ආශිරුවාදය කරනවා. එවා ගේම PL අනුලාවති ඥානා රදන නාලනී අශෝකා මලින්ද ඇතුළු එපින්වත් හැමදිනාටම නිදුක්නීරෝගේ සුවේ ලබේවා කියලා ආශිරුවාදී කරනවා. ඒවාගේම එච් ප්‍රේමරත්න ක හේමරත්න ලීලාවතී සිරිවර්ධන යුජන් පෙරේරා සුදුමාමා ඒමිස් අප්පුහාමි කැරලයින් නෝනා ගුණරත්න පොඩිසිං්ෝ බබුන් නෝනා ධර්මලතා කරදන කවීෂ මල්ලි සුගතදාස ඥානාදළුගොඩ අදී අනන්ත සංසාරේපින් බලාපොරොත්තුවන පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තුවන සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැම දෙනාටම මියගිය හැම දෙනාටම මේපින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම පරලෝකේ ජීවිත සුවපත්වේවා, ප්‍රර්ථනා කරන බෝදයකින් උතුම් චතුරාර් සතය ධර්මියාව බෝධවේවායි සාධෝ කියා අපි පිං අනුමෝදන් කරනවා. එවගේම අධිත මෙත්සිල පුතුනුවන්ගේ ආදරනණ දෙමපයන් දෙපල අද මේ පින්ක මිදායිකත්ත්‍රී දරණේ පින් උතුන් දෙපලටක් නිදුක් නීරෝගේ සුවපත් භාවය සැලසේවා කියලා ආශිරුවාදය කරනවා.ඒවගේ නැත ෆෙම් කාර මන්ඩ ලිපිංවත් ැමදිනනාටමත්. මේ උදාර කුසල ධර්මී බලෙෙන් නිදුක් නිීරෝගේ සුවපත් භාවිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත්පතා ආශිරුවාදී කරනවා. අවසානයේදී මෙවන්න්නුතුන් ධරමියයකින් අපව පෝෂණය කරන මාගේ ගුරුදේවයානන්ටත් නිදුක් නීරෝගේ සුවපත් භාවේ ලැබේවා මියගිය මාගේ මෑණියන්ටත් එවාගේම මියගිය මාගේ පියානන්ටත් පැවිි කර ගුරු දේවත්තමයන් වන් තත්තිං අනමෝ දන් වේවා. ඔවුන් තත් ඔබ පහැම දෙනාටමක් කෙතිම කාලයකින් පහසුම ආකාරෙන් සුක සහගතපති පදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලො කෙලිස් බරිින් නිදහස්වම්වා අජර වූ අමර වූ, නිවන ලැබසැනසින්නට මේ කුසල්ලுතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධූ සාධෝ කියයා අපි පාර්ථනා කරගමුෝ. ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගාම හිද්දිිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, ziraන් රකන්තු සම්මා සම්බුද්ධ සාবেකන්